කෑලි කෑලි සංශෝධනය නොකර සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අද අවධාරණය කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිඳු කුමාරණතුංග සහ අනුප පැස්කොල් යන මහතුරුන් අද කොළඹ ධර්මායතනයේදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුවා. මේක මේ රිපෙයාර් කරන්න ලීස්තු වෙන්න එපා. කෑලි ගලවලා කෑලි හයි කරලා මේ ව්‍යවස්ථාව කරන්න බෑ. සම්පූර්ණ ව්‍යවස්ථාවක් අපි හදන්න ඕන. එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒකේ වගන්ති ගණනාවක් තියෙන වෙනස් කරන්න. 13 තියෙනවා, 15 තියෙනවා, 16 තියෙනවා, 17 තියෙනවා, 18 තියෙනවා, 29 19 තියෙනවා. ඔය ඒකී කියන වචනේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට ඇතුළත් කරගත්තේ මම ජයා ජවදන මාත්‍යයි 83 කෝලහලේ වෙලා. එතකොට ඒකත් ශවිශක්තිය මදි කියලා මට දැන් දැනෙනවා. ඒක නිසා මේ ගහේ අතු රකින්නේ නැතුව ගහේ කඳයි මුලයි රකින්න අදිෂ්ඨාන කරගත යුතුයි කියලා ඔබ දෙපළට මම මතක් කරා. අතු රකින්න අතු වැඩක් නෑ. ගහේ කඳයි මුලයි රැක්කොත් අතු රැකේ. යුග යුග පවතින සමාජ සම්මුතියක් ව්‍යවස්ථාවක් ඒ රජයන් ලබා දුන්න ජයග්‍රහණ තහවුරු කරන ව්‍යවස්ථාවක්කට ලබා දෙන්න කිනුතුමයි රටේ ජනතාව බලය දීලා තියෙන්නේ තුනෙන් දෙක බලයක් සිංහල බෞද්ධ ඡන්ද ඒක මතක තියාගන්න කියනෝන රටේ නායකයගේ ඉඳලා දැන් නායකතුමා නම් කියනවනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන මම මේ තත්ත්වයට ගෙන ආවේ ස්වාමීන් වහන්සේලායි සිංහලයේ බෞද්ධයෝ කියලා ඒක ලොකු දෙයක් 48 නිදහස ලැබුණාට පස්සේ රාජ්‍ය නායකයේ කළ ප්‍රථම ප්‍රකාශය කී හඳුන්නේ අගමැතිතුමා ප්‍රකාශ කළා මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විදුකම ජනතාව බලාපොරොත්තු වෙන ව්‍යවස්ථාව විතරක් නෙවෙයි ව්‍යවස්ථාවට ඇතුල් වෙන්න ඕනේ මේ අපි කියන්නේ ඒ වෙන මොකුත් එපා අපි ඉන්නවා එතකොට මේ හාමුදුරුවෝ කියන්නේ මේ පෙරහැර දැක්කම පෙරහැරට පොඩියා වගේ අරන් යනවා සිත්පැති පෙරහැර වුණාම පොඩි ගනවලා මුල්ලට දානවා ආයි පෙරහැර මතක් වුණාම ආයි කොඩිය දෝවිලි ගැසලා ආයි අරන් යනවා එහෙම කොඩි වෙන්නේ නැති හාමුදුරුවෝ ඉන්නවා අපි කොඩියක් උනේ නැහැ කාටවත් මහාන කරන්න හිත රැවුල බානකොට ඔළුව බෑවේ නැහැ කියන ඔළුව බාපු නැති හාමුදුරුවෝ තෝගයක් රටේ ඉන්නවා ආපු කීප දෙනෙකුත් ඉන්නවා පේන්නේ නැද්ද රණ්ඩු වෙන්නේ නැහැ